සියලුදෙනාටම තෙරුවන් සරණයි. ඉන්න ස්වාමීන් වහන්සේ වැඩම කරලා සිටින්නේ දැන් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න ඉන්නේ සූදානම් වෙන්නේ. අපි පළමු කොටම පින්න ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා සඳහා ආරාධනා කර සිටිමු. අවසරයි පින්න ස්වාමීන් වහන්ස අද දවසේ දහම්සක සහ දහම්සක කල්යන් මිත්‍යන් විසින් සංවිධානය කරන ලබන සදහම් වැඩසටහන අද දවසේ අපගේ ආරාධනාව පිළිඅරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මානුශාසනාව සඳහා වැඩම කොට වදාළ අතිපූජනීය නම කියන අවසරයි කොත්මලේ කුමාර කස්සප පින්වත් අපේ ස්වාමීන් වහන්සේව ඉතාමත් නමස්කාර පූර්වකව පිළිගනු ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ඔබගේ වහන්සේගේ දීපා වන්දනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ඒකවා කියලා වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්ස අද දවසේ ධර්ම දේශනා සඳහා ධර්ම දායකත්වය ලබා දෙනු ලබන්නේ තායිලන්තයේ වාසය කරන ලබන සුබෝධිනී නුවන්තිකා මහත්මිය විසින්. ඔබතුමියට අප්‍රමාණ පින් මේ උතුම් ධර්ම දානය ලබා දීම සඳහා උදව් උපකාර කළාට නවතවතාවත් ස්වාමීන් වහන්සේ වහන්සේගේ දීපා වන්දනා කරමින් ආරාධනා කර සිටින අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෞද්දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. හොඳයි, පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න හැමදෙනාම. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. ආම බන්තේ පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමපන්තේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. ලෝතර සම්මා සම්බුද්ධ ප්‍රජානන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැමදෙනාම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. එනිසා ඉතාමත් ශ්‍රද්ධාවෙන්, ඉතාමත් ඕනෑකමින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මේ ජරා මරණ සංඛ්‍යාත දුකෙන් මිදෙන මාවතක් පිළිබඳව. දවසක් කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පස්ස හිටපු වෙලාවක බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ට දේශනා කරනවා, මහරජා යම් විදිහකින් ඇදහිය හැකි වචන ඇති පුරුෂයෙක් ඔබ ළඟට ඇවිල්ලා පණිවිඩයක් කියනවා. ඒ කියන්නේ විශ්වාස කරන්නට පුළුවන් වචන තියෙන පුරුෂයෙක් ඇවිල්ලා ඔබට ඇවිල්ලා පණිවිඩයක් කියනවා. උතුරු දිශාවෙන් මහා විශාල පර්වතයක් පෙරළමින් එනවා. සියලු දන්දනව යට කරමින් කළ හැකි දෙයක් තියනවා නම් කරන්නට කියලා. මේ විදිහට ඒ පණිවිඩය කිව්වහම ටිකකින් ඇදහිය හැකි වචන ඇති පුරුෂයෙක් ඇවිල්ලා නැවත කියනවා, දකුණු දිශාවෙනුත් එනවා මහ විශාල පර්වතයක් පෙරළමින් කළ හැකි දෙයක් තියනවා නම් මහරජය කරන්නට කියලා. ඒ වගේම මේ සිව් දිශාවන්ගෙන් අනෙක් දිශාවන්ගෙනුත් මේ මහ විශාල පර්වතයක් පෙරළමින් සියල්ල සුණු විසුණු කරමින් පැමිණෙනවා, කළ හැකි දෙයක් තියනවා නම් මහරජය කරන්නට කියලා ඔබට ඇවිල්ලා ඒ පුරුෂයන් විසින් දන්වනවා. මහරජා මෙහිදී ඔබට කුමක්ද කළ හැක්කේ කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ගෙන් අහනවා. මේ වෙලාවේදී කොසල් රජුරුව කියනවා, ස්වාමීනි මම මෙතනදී මොනවනම් කරන්නද? මේ වගේ දෙයක් සිද්ධ වෙනකොට මට කරන්නට පුළුවන් කිසිම දෙයක් ඇත්තේ නැහැ. මට කරන්නට පුළුවන් එකම දේ තමයි අර්ථචර්යාව, ධර්මචර්යාව. අර්ථ ධර්මාර්ථයන්හි හැසිරීම, කුසලයන් පිළිබඳව අනුස්මරණය, කුසල ධර්මයන්හි හැසිරීම මෙපමණයි ස්වාමීනි මට කරන්නට පුළුවන් එබඳු අවස්ථාවක කියලා. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ට දේශනා කරනවා, මහරජා
ඒ විදිහටම ජරා මරණ නැමැති මේ මහා පර්වතයක් මේ සියල්ල සුණු විසුණු කරමින් පැවිදෙනවා. මෙහිදී ඔබට කුමක්ද කළ හැක්කේ? ස්වාමීනි කුමක් නම් කරන්නද? මම ධර්මාර්ථ චර්යාවෙහි හැසිරීම හැරුණු කොට කියලා කොසල් රජුරුව පිළිතුරු දෙනවා. පින්තුනේ අපි කාගේ ජීවිතවල යථා ස්වභාවය ඒක තමයි. අපි කාගේ ජීවිතවල තිබෙන සත්‍ය වූ ස්වභාවය ජරා මරණ දුකට මුහුණ දෙන්නට සිද්ධ වීම. ඒක ගත වෙන මොහොතක් මොහොතක් පාසා අනිවාර්යයෙන්ම අපි යමකට අකමැති නම් ඒ අකමැති ජරා මරණය කියන දේ කරා මොහොතින් මොහොත ලඟවීම තමයි සිද්ධ වෙන්නේ. මරණයට ගෙන යන ලබන ගව දෙනක් තබන තබන පියවරක් පියවරක් පාසා මරණයටම සමීප වෙනවා වගේ මේ ගතවන මොහොතක් මොහොතක් පාසා පින්නතුනි අපි ජරා මරණ ධර්මයන් වෙතම සමීප වෙනවා. ජරා මරණ ධර්මයන් වෙත සමීප වන අපට කිසිම දෙයකින් ලෝකයේ තුල අපි බලාපොරොත්තු වෙනු ලබන කිසිමම දෙයකින් පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ ජරා මරණ දුක නැති කරලා ජරා මරණ දුකෙන් නිදහස් වන්නට මිදෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ බඳු අසරණ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරනවා මේ ජරා මරණ දුක නැති කරන්නේ කොහොමද, ජරා මරණ දුකෙන් ඔබ නිදහස් වීම සඳහා කුමක් කළ යුතුද කියන බව. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ ඒ ජරා මරණ දුක අපි නැති කරන්නේ කොහොමද, ජරා මරණ දුකෙන් අපි නිදහස් වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ලෝකෙහි තියෙන ස්වභාවය තමයි හැම කාලෙකදීම භෞතික දේවල් මත මිනිස්සු තෘප්තියකට පත්වීම. විතක මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට මාරයා කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි මේ ලෝකේ සතුට උපදින්නේ, ඒ කියන්නේ නන්දනාවන් පවතින්නේ, සතුට කියන දේ පවතින්නේ, නන්දති පුත්තේහි පුත්තිමා, පුතුන්ගෙන් සතුට වෙන තැනැත්තිය, ඒ කියන්නේ පුතුන් නැති තැනැත්තිය, දරුවන් නැති තැනැත්තිය දරුවන්ගෙන් සතුටටපත් වෙනවා, ගවයන් නැති තැනැත්තා ගවයන්ගෙන් සතුටටපත් වෙනවා. මේ විදිහට උපදීහි නරස්ස නන්දනා, උපදි කියන දේවල් තමයි මිනිස්යාගේ සතුට. උපදි නැති තැනක මිනිස්සුන්ට සතුටට දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මෙතනදී මාරයා ඇවිල්ලා කියන්නේ ලෝකෙ මිනිස්සු සතුට වෙන මානසික ස්වභාවය පිළිබඳව. මිනිස්සු සතුට වෙනවා පේන තැන පිළිබඳව. ඒ කියන්නේ මාරයාගේ ලෝකය ගැන කතා කරන්නේ. ඔහු ඇවිල්ලා කියනවා දරුවන් ඇති තැනත්නම් දරුවන්ගේ සතුටටපත් වෙනවා. ඒ වගේම ගෝසාමිකෝ තතේව නන්දති කියලා කියන ගෝසාමිකයින් ගවයන් අයිති තැනත්ව ගවයන්ගේ සතුටටපත් වෙනවා. ඒ වගේ උපදි කියලා කියනවා මිනිස්සුන්ට තමන් වෙනුවෙන් පරිහරණය කරන්නට තිබෙන දේවල්. එතන ලෝකේ ඔවුන් වෙනුවෙන් යමක් හොයනවා නම් ඒ හොයනු ලබන ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය ඔවුන් සොයනු ලබන දේවල් වලට උපදි කියලා කියනවා. එතකොට මෙන්න මේ උපදීහි නරස්ස නන්දනා මිනිසුන්ගේ මානසික ස්වභාවය තමයි ඔවුන්ට ජීවත් වීමට තිබෙන පරිසර පද්ධතිය තුළ ඔවුන් කැමති වනු ලබන දේවල් තමයි ඔවුන්ගේ සතුට. ඒ උපදී නැති තැනක ඔහු ශෝකයට පත් වෙනවා, දුකට පත් වෙනවා කියලා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගාථාවම අනිත් පැත්තට දේශනා කරනවා. සෝචති පුත්තේහි පුත්තිමා ගෝසාමිකෝ තත්තේව සෝචති. මේ පුතුන් නැති දරුවන් නැති තැනැත්ත දරුවන් නිසා ශෝකයට පත් වෙනවා. ඒ වගේම ගෝස්වාමීන් ගවයන් නිසා ශෝකයට පත් වෙනවා. මිනිස්සු උපදීන් නිසා ශෝකයට පත් වෙනවා. යම් කිසි කෙනෙක් උපදීන් අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ නිරූපදි තැනැත්තා සතුටට පත් වෙනවා, නැත්නම් සැපසේ වාසය කරනවා කියලා. දැන් ලෝකේ සාමාන්‍ය අනුසෝතගාමී දැක්මට ප්‍රතිවිරුද්ධව භාග්‍යවතුන් වහන්සේ පටිසෝතගාමී දැක්මක් දේශනා කොට වදාළේ. අපි හැමදාම හැමදේම ලං කරගෙන එකතු කරගෙන සැපසතුට හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක ඒ දේවල් තුළින් අපේ ජීවිතවලට දුක ගලාගෙන එන විදිහ, දරුවන් නැති තැනැත්ත දරුවන්ගෙන් සතුටට පත් වෙනකොට
ඒ දරුවන් නිසා ඔහුට ශෝක කරන්නටත් වෙනවා ඒ ඇලෙන ප්‍රමාණයටම. ගවයන් නිසා ගවයන් කියලා කියනකොට එදා සමාජය තුළ ගවයන් ඇත්ති තැනත්තා බොහොම පෝසතෙක් හැටියට සැලකුණා. අද සමාජයට ඒක සමානුපාත කරලා බලනකොට මේ ධන ධාන්‍ය නැතිනම් උපභෝග පරිභෝග වස්තු එහෙමත් නැතිනම් ඔබේ ජීවිතා වෘත්තිය ගන්නට පුළුවන්. ඔබට හොඳ රස්සාවක් ලැබුණොත් ඔබ සතුට වන්නේ. ඔබේ ජීවිතයේ හොඳට ජීවත් වෙන්නට පුළුවන් පරිසරය තිබුණොත් ඔබ සතුට වන්නේ. අන්න ඒ වගේ. එතකොට ඒ දේවල් තුළින් ඇති වෙන පීඩාව, පීඩනය, ඒ සෑම දෙයක්ම ඔබට ඒකත් එක්ක උරුම වෙලා තියෙනවා. එනිසා ඒ දේ තුළින් මිනිස්සුන්ට ශෝකය කියන දේ තමයි අන්තිමේදී ඉතුරු වෙන්නේ. මේ විදිහට උපදීහින් නිසා මිනිස්සු දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපදීහි කියලා කියන්නේ අර ජීවත් වන්නට අවශ්‍ය වෙන ඒ උපභෝග පරිභෝග වස්තු පිළිබඳව නෙමෙයි උපදීහි කියලා දේශනා කරන්නේ ඒ කාම උපදී කාමාදී ධර්මයන් පිළිබඳව. ඒකට කාම උපදී කියලා කියනවා අපි ඇති කරගනු ලබන සිතේ තෘෂ්ණාව චන්ද්‍රාගයෙන් ඇති කරගනු ලබන දේ. ඒ වගේම ස්කන්ධ උපදීක් තියෙනවා පවත්නා ස්කන්ධ ධර්මයන්. ඒ වගේම අபிසංස්කාර උපදීක් තියෙනවා ඒ කර්ම රැස් කර ගැනීම විදිහට අපි ඇති කරගනු ලබන ඒ උපදීක් තියෙනවා. ඒ වගේම කිලේශ උපදීක් තිබෙනවා කෙලස් ධර්මයන් විදිහට අපි හැසිරෙනු ලබන දේ. එතකොට මෙන්න මේ කාම උපදී, කන්ද උපදී, කෙලෙස් උපදී, අபிසංස්කාර උපදී කියන මේ උපදී නිසා සත්‍යය හැම කාලෙකම දුකටපත් වෙනවා. මේ උපදී ධර්මයන් දුරු කරලා කෙනෙක් නිරූපදීව වාසය කරනවා නැතිනම් උපදී රහිතව වාසය කරනවා. ඒකට සැනසීම පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ දුක නැතුව වාසය කිරීම පිළිබඳව දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ඒ උපදී සංඛ්‍යාත ඒ ධර්මයන්හි නොඇලි උපදීන්හි නොරැඳී දුකෙන් මිදීම. ඒකයි නිරූපදී කියන වචනේ පාවිච්චි කළේ. ඒ උපදී රහිත මනස තමයි හැම කල්හිම දුක කෙලවර කරන්නට සමර්ථ වෙන්නේ. ඒකට උපදී රහිත මනස කියනකොට ඒ මනස තුළ කාමයේ ප්‍රතිෂ්ඨා ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්කන්ධයන් ප්‍රතිෂ්ඨා ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අபிසංස්කරණයන් කර්මයන් ප්‍රතිෂ්ඨා ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙලෙස්යන් ප්‍රතිෂ්ඨා ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට කාම කන්ද කෙලෙස් අபிසංස්කාර කෙලෙස් කියන මේ එකකටවත් ඒ මනස තුල පිහිටක් ලැබෙන්නේ නැත්නම් අන්න ඒ පුද්ගලයා හඳුන්වනවා නිරූපදී පුද්ගලයා විදිහට. එන්නතුනේ අපි කොහොමද නිරූපදී පුද්ගලයෙක් විදිහට හැසිරෙන්නේ? මෙන්න මේ පිළිබඳව දේශනා කරනකොට අපිට ලස්සන සූත්‍රයක් දක්ින්නට පුළුවන්කම තියෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේදී එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා කුතෝ සරාණි නත්තන්ති, මේ සරයෝ නතර වෙන්නේ කොතනද? ඒ වගේම කත්ත වත්තන්න වත්තති, මේ කොතනද මේ සසර වැටි වැසි නොවසින්නේ කොතනද? සංසාර නැමැති වැස්ස වසින්නේ නැත්තේ කොතනද? ඒ වගේම කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති, නාමය සහ රූපය නිර්වශේෂයෙන් නිරෝධිත පත්වන්නේ කොතනද කියලා එක දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. එතකොට කුතෝ සරා නිවත්තන්ති, මේ සරයෝ නැතිනම් මේ සර සංකල්පනාව මේ කෙලෙස් නතරවන්නේ කොතනද? එතකොට කත්ත වට්ටන්නේ වත්තන්ති, එතකොට කොතනද මේ සසර පැවැත්ම සංසාර වෘත්තය කියන දේ නතරවන්නේ කොතනද? ඒ වගේම කත්ත නාමංච රූපං ජසේ සංඋපරුජ්ජති, නාම රූප ධර්මයෝ මනවින් සිඳීමට යනවා නම් නැතිවීමට යනවා නම් ඒක සිද්ධවන්නේ කොතනද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ තාමත් ගැඹුරු පිළිතුරක් ලබා දෙනවා. ඒ තමයි යත්ත ආපෝච්ච පඨවි තේජෝ වායෝන ගාදති. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුන් පිළිබඳව පිහිටා සිටීමක් නැත්තම්, මනසෙහි පිහිටා සිටීමක් නැත්තම්, ඒ වගේම අතෝ සරා නිවත්තන්ති, අන්න එතෙන්දී මේ සරය නතර වෙනවා. එත්ත වත්තන්න වත්තන්ති, මෙතන සසර වට
නතර වෙනවා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මෙන්න මෙතනදී තමයි මේ නාමයත් රූපයත් කියන මේ ධර්ම දෙක නිර්වශේෂයෙන් සිඳීමට යන්නේ කියලා දේශනා කරනවා. එතකොට අපි උත්සාහවත් වේතු තැන පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිය අහපු ප්‍රශ්නෙට පිළිතුරු විදිහට බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ අනුව බුදුරජාණන් වහන්සේ ඒක නතර කරන ආකාරය පිළිබඳව බොහොම ගැඹුරින් දේශනා කරන්නට යෙදෙනවා. එතකොට මේ ගාථා දෙක පිළිබඳව නැතිනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේශනාව පිළිබඳව අපි නුවණින් විමසා බලනකොට අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සංසාර ප්‍රවර්තනය අපි කොහොමද නතර කරන්නේ? සංසාර ප්‍රවර්තනය අපි කොහොමද නතර කරන්නේ? නැත්නම් නිරෝපදී තත්වයට පත්වීම සඳහා අප කුමක් කළ යුතුද කියන එක පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. හේතුව තමයි පින්නතුනි, සංසාර නැමැති මේ ශරයන්, සංසාර නැමැති මේ පැවැත්ම, සසර වැසි සෑම තැනකම පවතිනවා. අද දවසේදී අපිට ලෝකයේ තුල ඇසුරු කරන සෑම උපදියක් තුළම, ලෝකයේ තුල ඇසුරු කරන ලබන සෑම උපදි ධර්මයක් තුළම මේ සංසාර වැසි පවතිනවා. ඒ වගේම එතන්හිම සසර වෘත්තය නැතිනම් සංසාර පැවැත්ම කියන දේ පවතින බව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි දුරුකල යුතු දේ බවට පත්වන්නේ. මේක දුරු කිරීමේදී අපට සිද්ධ වෙනවා ලෝකයේ තුල තිබෙන යථා ස්වභාවය පිළිබඳව ප්‍රතිවේධ කරන්නට, ලෝකයේ තුල පවත්නා යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. මොකද්ද ලෝකයේ තුල පවත්නා යථාර්ථ ධර්මයේ බවට පත්වන්නේ? එතකොට නාම රූප ධර්මයන් කියන එක ලෝකයේ තුල පවත්නා ධර්මයන්, ඒක ලෝකයට අයිති දෙයක්. මේ නාම රූප ධර්මයන් අනුව විඥානයේහි පැවැත්ම වන තාක් සංසාර ප්‍රවර්තනය සිද්ධ වෙනවා. සංසාර ප්‍රවර්තනය සිද්ධ වෙනවා. ඒ වගේම මේ සසරෙහි නැවතීමක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කමක් නැත්තේ. උපදීන් පිළිබඳව මනස පිහිටා සිටිනවා. එතකොට මේ නාම රූප සංසිඳීම නැතිනම් නාම රූප පරිපූර්ණ වශයෙන් නිරෝධයට පත්වීම කියන දේ පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ඒ නිර්වාණ සංඛ්‍යාත නිරෝධය පිළිබඳව අපි කතා කරනකොට අපිට දකින්නට සිද්ධ වෙන්නේ මේ නාම රූපාදී මේ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව ප්‍රතිවේද කිරීමක්. අපි හඳුනා ගන්න ලබනවා ලෝකයේ තුල පවතින දේවල් පිළිබඳව. එතකොට මේ ලෝකයේ තුල පවත්නා ධර්මයන් පිළිබඳව අපි මානසිකාරය පවත්වනකොට අපිට හමු වෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්ම පහක්. ඒ පිළිබඳව ඔබ ඕනතරම් අහලා තියෙනවා. ඒ නිසා මුලින් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන දේවල් නෙමෙයි. ඒකට ලෝකේ පැවැත්ම පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙන ස්කන්ධ ධර්ම පංචකයක ස්වභාවය විදිහට. එතකොට ඒ ස්කන්ධ ධර්මයන් මත අපිට ලෝකයේ පිළිබඳව හම්බෙනවා අද අපි කැමැති අකමැති වටිනකම් සහිත නොවටිනකම් සහිත ලෝකයක් විදිහට අපිට ඇසුරු කරන්නට දේවල් ලැබෙනවා. ලෝකේ පවත්නා ස්වභාවයක් තිබෙනවා. ඒ ස්වභාවය තමයි රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ධර්මයන්. එතකොට මේ ධර්මයන්හි ස්වභාවය ඉක්මවා ගිහිල්ලා අපි අද විඳිනවා කැමැති අකමැති ඒ වගේම වටින නොවටින වස්තුන් සහිත ලෝකයක් අපි විඳිනවා. දැන් හැම වෙලාවකදීම මේ තත්ත්වය නිර්මාණය වීමට හේතුව පිළිබඳව අපි විමසා බලන්නේ නැහැ. ඇයි මේක මේ විදිහට වෙලා තියෙන්නේ? ඇත්තටම මේ වටින නොවටිනකම් සහිත මෙබඳු ලෝකයක් අපිට පණවන්නට පුළුවන්කමක් තියනවාද? මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්නට වෙනවා. මේ යථාර්ථය නැතිනම් ලෝකයේ තුල පවත්නා ස්වභාවය පිළිබඳව නොදන්නාකම නිසාම තමයි සත්‍ය සංසාරයට ප්‍රවේශ වෙන්නේ. එහෙම නැතිනම් සංසාර වෘත්තයේ සසර පැවැත්ම පෙනෙන්නේ. අපි හැම වෙලාවකදීම අද කල්පිත ලෝකයක ජීවත් වෙන්නේ.
කල්පිත ලෝකයක් කියලා කියන්නේ අපි සංකල්පමේ වශයෙන් ගොඩනගාගත් ලෝකයක් තුළ. ඒකෙන් කියන්නේ මේ ඔක්කොම සියල්ලම මනස තුළ විද්‍යමාන වෙනවා කියන එක නෙමෙයි. ඔක්කොම මනස තුළ විද්‍යමාන වෙනවා කියන එක නෙමෙයි. අපිට ලෝකය කියලා අපි යමක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන සෑම තැනක්ම ලෝකය කියලා යමක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරනු ලබන සෑම දෙයක්ම අපි මානසික මට්ටමක උපදවා ගන්න දේවල්. එතකොට මේ මෙතන කරුණු දෙකක් තියෙනවා. බොහෝ විට කෙනෙක් පටලව ගන්න ලබන කරුණු දෙකක්. මොකද්ද පටලව ගන්නේ? අපි ඇසුරු කරන ලෝකයේ පිළිබඳව නැතිනම් අපි සංකල්පමේ වශයෙන් ගොඩනගා ගන්න ලෝකයේ පිළිබඳව මානසිකවයි මේක ගොඩනගෙන්න කියලා කියනකොට අර සියලු යථාර්ථ පවත්නා ස්කන්ධ ධර්මතා ටිකත් ඒ ටිකත් මනස තුළ පවතිනවායයි කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධය අපි සියල්ලම මනස තුළ උපදවා ගන්න ලබන මනස තුළ හත්ත ගන්න මනස තුළ පහළ වෙන දේවල් ඇටේට අපි කල්පනා නොකළ යුතුයි. හේතුව තමයි ඒ ලෝකයේහි පවත්නා යථා ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කළේ භූතය කියලා. භූතය කියලා කියන්නේ පවත්නා ස්වභාවය කියන එක. එතකොට පවත්නා ස්වභාවය තමයි මේ ස්කන්ධ ධර්මයන් කියන එක. භූත කියලා කියනවා ස්කන්ධ පංචකයට. ඒ තමයි ඒ පවත්නා ස්වභාවය නිසා. එතකොට රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ස්කන්ධ ධර්මය තමයි ලෝකයේහි පවත්නා ස්වභාවය. එතකොට අපි පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කිව්වට මේ ස්කන්ධ පංචකයක හට ගැනීමක්. ස්කන්ධ පංචකයක නිරෝධයක්. නැවත ස්කන්ධ පංචකයක හට ගැනීමක්. ස්කන්ධ පංචකයක නිරෝධයක්. මෙන්න මේ හට ගැනීම සහ නිරෝධය කියන මේ ධර්මතා දෙකක් ඇති තැනක නැතිනම් මේ ලක්ෂණ විද්‍යමාන වන තැනක මේ හට ගැනීම සහ නිරෝධය පිළිබඳව නොදන්නාකම නිසා මම කියලා පුද්ගලයෙක් සහ මට ඇසුරු කරන්නට තව දේවල් කියලා අපි ගොඩනගාගත්ත ලෝකයක් තිබෙනවා. ඔබ මේ මොහොතේදී කල්පනා කරලා බැලුවොත් ඔබ ජීවත් වෙන තැන පිළිබඳව ඔබ ජීවත් වෙන ලෝකයේ පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්. ඔබ දැකපු අහපු වටපිටාව තියෙන මේ වස්තුන් තියෙන මිනිස්සු ඉන්න මේ ලෝකය ගැන ඔබට කල්පනා කරන්නට පුළුවන්. වෙනතුනි මේ ස්කන්ධ පංචකයක පැවැත්මක්. ස්කන්ධ පංචකයක පැවැත්මක් කියලා කිව්වොත් රූපය කියන දේ තුළ නාම ධර්මයන්ගේ පැවැත්ම තිබුණේ නැහැ. නාම ධර්මයන් තුළ රූපයේහි පැවැත්ම තිබුණෙත් නැහැ. රූපේ රූපේ විදිහටත් නාම ධර්මයන් විදිහටත් තම තමාගේ කෘත්‍ය සම්පාදනය කළා. එච්චරයිනේ පැවතුනේ. ඔතන මම ඌ රූපස්කන්ධයක් තිබුණේ නැහෙනේ. ඊට පස්සේ මගේ දේවල් කියලා රූපස්කන්ධයක් තිබුණේ නැහෙනේ. වටිනාකමක් තියෙන රූපස්කන්ධ කියලා රූපස්කන්ධයක් තිබුණේ නැහෙනේ. රූපේහි ස්වභාවය තමයි චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං සතර මහ ධාතු සහ සතර මහ ධාතු නිසා පවත්න රූප කියන දේ. එතකොට එබඳු වූ රූපය ඇති තැනක අපි නාම ධර්මයන් විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරක පැවැත්මක් ඇති කර ගන්නවා. අපි මොන ආකාරයට දෙක සිද්ධ කරන්නේ? ඇස කන නාසය දිව ශරීරය කියලා අපි ආයතන පහක් පරිහරණය කරනවා. රූප ආයතන පහක්. එතකොට මේ ආයතන රූපී ආයතන පහට එන ගැටෙන බාහිර අරමුණුත් සියල්ලම රූපී ආයතනමයි. එතකොට ආයතන 10ක් තියෙනවා රූපය ලෙස සංග්‍රහයට යනු ලබන. ඇස රූප කන ශබ්ද ආදී ලෙස. එතකොට මෙන්න මේ ඇහැට රූපයක් ගැටෙනකොට මේ ඇහැට රූපය පතිත්ත වෙන තැනක යෙදෙන සිතක් තිබෙනවා. මේ සිත හා සම්ප්‍රයුක්ත වෙන, ඒ කියන්නේ සිතත් එක්ක එකට යෙදෙන වේදනා සංඥා සංඛාර කියන ගති ටිකක් තිබෙනවා. වේදනාව කියලා කියන්නේ අර අරමුණෙහි රසය විඳිනකම, සංඥාව කියලා කියන්නේ හඳුන්වනකම, සංස්කාරය කියලා කියන්නේ අනිකුත් චෛතසික ධර්මයන්ගේ ලක්ෂණය, තව විදිහකින් කියනවා නම් චේතනාව. ඊට පස්සේ සිත කියලා කියන අපි විඥානය කියන එකට. දැන්
මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එක හැම වෙලාවකදීම මනස පැත්තෙන් ඇති වෙන දේවල් එක මනෝ කියන දෙයට ඇතුළත් වෙන දේ රූපේ කියන එක රූපේට ඇතුළත් වෙන දේ රූපේ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැමැති හේතු ටිකක් නිසා උපදින දෙයක් ඒ වගේම වේදනාව කියන දේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නැමැති හේතු ටික නිසා උපදින දේ සංඥාව කියන දේ සංස්කාරය කියන දේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නැමැති හේතු නිසා උපදින දේ විඥානය කියනකොට රූපයක් නාමයක් නිසා උපදිනු ලබන දෙයක් නාම රූප දෙකම එල්බගෙන පවත්නා දෙය තමයි මෙතනදී විඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපිට බාහිර ලෝකයේ ඇසුරු කරනවා කියලා දැන් ඔබ ඉදිරිපිටේ පවත්නා රූපය පිළිබඳ ඔබ බලනවා කියන තැනක ඇස් ඇරලා බලනවා කියන එක මොහොත අරගෙන බැලුවොත් ඒ එක අවස්ථාවක එක මොහොතක පවත්නා ස්වභාවය තමයි ඇස රූප සහ මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක පැවැත්ම. දැන් ඔය ස්කන්ධ පංචකයක පැවැත්ම කියන තැන පින්නතුනේ දැන් ඔබ ඉදිරිපසින් ඉන්න පුද්ගලයෙක්ව දකිනකොට ඔය පුද්ගලයා අයිති වෙන්නේ කෝකටද? දැන් ඔබ ඉදිරිපසින් ඉන්න කෙනෙක් රූපයක් ඔබ දකින මොහොතක් එක මොහොතක් ඔබ කොටු කරලා ඒ මොහොත පිළිබඳව බලන්නකෝ. ඒ මොහොතේ ඔබ ඉදිරිපසින් ඉන්න පුද්ගලයා අයිති වෙන්නේ මේ ස්කන්ධ පංචකයේ කොතනටද? ඔබ රූපය කියලා කියනවා නම් ඔබ රූපය කියලා දැනගන්නේ ඇහැට පැමිණියා වූ වර්ණ රූපයක්. ඇහැට පැමිණියා වූ වර්ණ රූපයක්. එතකොට ඒ වර්ණ රූපය කියලා කියන්නේ ඇහැට පතිත වුණ ඡායා මාත්‍රයක් මිසක ඒක පුද්ගලයා නෙමෙයි. එතකොට ඇහැ කියලා කියන්නේ ඡායා මාත්‍රේ පතිත කරගත්ත මේ ආධ්‍යාත්මික ආයතනයක් විදිහට ඉදිරුණු දෙයක්. මේ දෙකම සතර මහා ධාතුව නිසා පවත්නා රූප දෙකක්. සතර මහා ධාතුව නිසා පවත්නා රූප දෙකක්. මේ එකකවත් පුද්ගලයෙක් කියන එක තිබෙන්නේ නැහැ. මේ හමුදුරුවය, මේ අම්මය, මේ දරුවය කියලා මේ එක ගතියක්වත් මේ රූපයේවත් මේ ඇහැපැත්තේවත් තිබුණේ නැහැ. එතකොට තමන්ගේ හිත පැත්තේ අර ඇහැට ආපු රූපය පිළිබඳව ඇති කරගන්න වේදනාව කියන එකිනුත් ඒක වෙනවෙන්නේ නැහැ. හඳුනනවා කියන එකෙන් රූපය හැඳින්නුවා මිසක හාමුදුරුවෝ හෝ අම්මා තාත්තා හෝ මෙබඳු කෙනෙක්ව හඳුනාගත්තේ නැහැ. චේතනාව තුලත් ඒ විදිහ තමයි. ඒ වගේම දැනගැනීම තුලත් පැමිණි රූපය දැනගත්ත මිසක කොයි වෙලාවකවත් අර විදිහ දෙයක් අම්මා තාත්තා දී ලෙස වූ දෙයක් දැනගත්තේ නැහැ. ඒකට අපිට පේනවා ඇහැට රූපේ පේන තැනක රූපේ පිළිබඳව අපි දැනගනු ලබන තැනක තිබෙන යථාර්ථය තමයි කොයිම වෙලාවකවත් ඔය පුද්ගලයා කියන බව පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ කියන්නේ. අම්මා තාත්තා දරුවා හෝ ඔබ එක පුද්ගලයෙක් ගන්න අරගෙන මානසිකාරය කරලා බලන්න අපිට එහෙම දෙයක් පණවන්නට පුළුවන්කම රූපේ පැත්තේ පේන්නේ නැහැ. රූපේහි ස්වභාවය මොකද්ද? අනාත්ම ස්වභාවය. රූපේහි ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. එතකොට මේ රූපේහි ස්වභාවය මෙබඳු මට්ටමක පවතිනකොට මේ රූපය මේ ආකාරයෙන් උපකාර වෙලා තියෙන නාම ධර්මතා ටිකේ කෘත්‍ය මේක බවට පත් වෙලා තියෙනවා. නමුත් ඊට පසු තමාගේ හිතෙහි පවත්නා කෙලෙස් ධර්මයන්ගෙන් මේක ඇසුරු කරනකොට හිතෙන් පවත්නා කෙලෙස් ධර්මයන්ගෙන් මේදී නිස්සෘත කරගන්නකොට මේ අරමුණු කරගෙන පවත්වනකොට අපි පවත්වන්නේ පුද්ගලයෙක්ක කෙනෙක්ක දෙයක් ඇහැටියට. එතකොට අර යථාර්ථයක් විදිහට පුද්ගල බවක් නොතිබුණු තැනක අපි පුද්ගල බවක් නිර්මාණය කරගෙන විඳිනවා. යථාර්ථයක් විදිහට පුද්ගල බවක් නොතිබුණු තැනක අපි පුද්ගලයෙක්ක කියන පුද්ගල ස්වභාවය පිළිබඳව නිර්මාණය කරගෙන විඳින තැනක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අන්න විඥාණය නාම රූපේහි පිහිටා සිටියා. විඥාණය නාම රූපේහි පිහිටා සිටියා. දැන් මෙතනදී නාම රූපේ කියලා හැඳින්වෙන්නේ මොකද්ද? නාම රූපේ කියලා හඳුන්වන්නේ අර සතර මහා ධාතුව සහ නාම ධර්මතා ටික කියන දේ.
එතකොට මේ නාම රූපයේ පිහිට ලැබෙනකොට විඥාණය ප්‍රතිෂ්ඨාවක් ලැබෙනකොට අපිට පේන්නේ මොකද්ද? අර විඥාණයෙහි අද්දකීම නාම රූපය තුළ විද්‍යමාන වෙන විදිහට පේනවා. විඥාණයෙහි අද්දකීම නාම රූපයේ පැත්තේ තියෙන දෙයක් හැටියට අපිට පේනවා. එනිසා තමයි ඔබට දරුවා කියලා කියනකොට ඒ දරුවව ඔබට පුළුවන්කම තියෙන්නේ බාහිර රූපය තුළ දකින්නට. ඔබට අම්මා කියලා කියනකොට ඒ අම්මව බාහිර රූපය තුළ දකින්නට පුළුවන්කම තියෙන නිසා. එතකොට අපිට පේනවා අද අපි ඇති කරගනු ලබන ලෝකය. අපි ඇති කරගනු ලබන ලෝකය විඥානයේහි අද්දකීම නාම රූපය වෙත ප්‍රක්ෂේපණය කරලා නාම රූපේ පැත්තට දාලා නාම රූපේ පැත්තේ විද්‍යමාන වන දෙයක් හැටියට කල්පනා කරගත්ත ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඔබ හරියට දෙකට වෙන් කළොත් එහෙම පවත්නා යථාර්ථය එකක් බවට පත් වෙනකොට අපි ජීවත් වෙන්නේ එබඳු වූ යථාර්ථයක් නැති අප විසින්ම නිර්මාණය කරගත්ත ලෝකෙක. එබඳු යථාර්ථයක් නැති අප විසින්ම නිර්මාණය කරගත්ත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ ජීවත් වෙන බව අපි සම්පූර්ණම සංකල්පමේ වශයෙන් ගොඩනගා ගත්ත තැන. මේ දෙක එකක් නෙමෙයි. මේ පැත්තේ උපදවගත්ත දේ කොයිම විදිහකටවත් අර බැහැරක පතිත කරන්න එපා. බුදුරජාණන් වහන්සේ නාම රූපේහි Nirodhe පිළිබඳව දේශනා කරන්නේ හේතු නිසා. නාම රූපේහි Nirodhe පිළිබඳව දේශනා කරන්නේ අපිට අද අපේ ජීවිතය පවතිනවා කියන බව නාම රූපේ නිසා තමයි පේන්නේ. දැන් නාම රූපය විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා. විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ මොකද්ද? මේක බොහොම සියුම් කරුණක්. ඔබ මේක ඉතාම කල්පනාවෙන් අහන්නට ඕනේ. එතකොට මේක පැටලෙන්නේ නැතුව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් විඥානය නාම රූපය අසුරු කරගෙන පවතිනවා. විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින නිසා තමයි පින්තුනේ මේ කයෙහි වැඩිමක් තේන්නේ. මේ කයෙහි වැඩිමක් තේන්නේ මේ කය පවතිනවා කියන එකක් තේන්නේ අපිට නාම රූපය අසුරු කරගෙන පවතින නිසා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ විඥානය නාම රූපයට ප්‍රත්‍යවීම නිසා තමයි ආයතන නැවත නැවත උපදවන්නේ. විඥානය මේ නාම රූපය අසුරු කරගෙන පවතින්නේ නැත්නම් උපදින්නේ නැත්නම් මෙතන මොකද වෙන්නේ? මේ කය රූපේ විදිහට ඒ විදිහට පවතින එක හරියට අතහැරලා දාපු දරකඩක් වගේ ඊට පස්සේ ඒක දිරා යන ස්වභාවයටපත් වෙනවා. නාම ධර්මයන්ගේ ප්‍රකට වීමක් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට විඥාණය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන්නේ නැති වෙනකොට නැතිනම් විඥාණය නාම රූපය ඇසුරු කරගෙන පවතින්නේ නැති වුණොත් එහෙනම් ජීවත් වෙනවා කියන එක විද්‍යමාන නැහැ. එතකොට ප්‍රතිසන්දියෙන් මෞකසගත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස්සගත්තට පස්සේ මේ නාම රූප ධර්මයේ අසුරු කරගෙන පවතින තාක් කාලයක් අපි කියනවා පුද්ගලයා ජීවත් වෙනවා කියලා. පුද්ගලයා ජීවත් වෙනවා කියලා. එනිසා තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ටික අපි පටිච්චසමුප්පාදයේ වර්තමාන අපේ ජීවිතය ලෙස හඳුනාගන්නේ. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපේ නිසා නැවත නැවත ආයතන උපදවනවා. ඊට පස්සේ ආයතන උපදවනකොට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීම නිසා වේදනාවන් උපදිනවා. මේක තමයි අපේ වර්තමාන මේ මොහොතේ පවත්න ජීවිතයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒකට එතන විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියන දෙයක් සිදු වෙනවා. අන්න ඒ විඥානයේ නාම රූපය අසුරු කරනවා නැතිනම් ඒ ප්‍රත්‍යයෙන් පවතිනවා කියන එක ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. අපිට ඔය විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින එක මොන විදිහටවත් නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ මරණය දක්වා. මොන විදිහටවත් නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ මරණය දක්වා. විඥාණය නාම රූපේ අසුරු කරනවා කියන එක මරණකන් නතර කරන්න පුළුවන් කමක් නැද්ද නෑ. ප්‍රතිසන්දි වශයෙන් දැසගත්ත විඥාණය අනිකුත් හේතු සාධක මගින් බාධා පමුණවා නැත්තම් ප්‍රතිසන්දියෙන් ගෙනවනම් ආයුෂයක් අවුරුදු 50ක් මේ අසුරු කරගෙන ජීවත් වෙනවා කියලා ඒක අවුරුදු 50ක් මේ රූපය අසුරු කරගෙන අපව පවතිනවා තමයි. ඒක නැවත නැවත උපදිනවා මේම අසුරු කරගෙන වෙන තැනකට ප්‍රතිසන්දි වශයෙන් යම්මක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියන ස්වභාවය නිසා පරණකම්ම විද්‍යමාන වෙන දෙයක් නෙමෙයි. හැබැයි
ඔබ විඤ්ඤාණේ නාම රූපයේ ඇසුරු නොකර පැවැත්විය යුතුයි. නාම රූපය නිරෝධයට පත් කරලා. ඒක තමයි අපි තේරුම් ගන්නට ඕනේ දේ. විඤ්ඤාණේ නාම රූපය ඇසුරු කරගෙන පවතින නැති තත්ත්වයට ඔබ පත් කරන්නට ඕනේ. එහෙනම් දැන් අරක අපි අර දැන් මෙච්චර වෙලා කතා කරපු දේ, කියන්නේ විඤ්ඤාණේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා නම් මැරෙනකම් අපිට ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අපි මොකද්ද වෙනස් කරන්නේ? මේ විඤ්ඤාණය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන තව විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි පින්නතුනේ අපි ජීවත් වෙන්න නිර්මාණය කරගත්ත ලෝකය. අපි ජීවත් වෙන්න නිර්මාණය කරගත්ත ලෝකය. ඒ කියන්නේ ජීවත් වෙන්න නිර්මාණය කරගත්ත ලෝකය කියලා කිව්වේ නාම රූප ධර්මයක් පවතින තැනක ඒ නාම රූපයට කර්ම විඥානයේහි අද්දකීම පතිත කරනවා. කර්ම විඥානයේහි අද්දකීම පතිත කරනවා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ආශ්‍රව උපාදාන මගින් අර නාම රූප ධර්මයන් ඇසුරු කරනකොට අපිට පේනවා අම්මා තාත්තා දුව පුතා වටින නොවටින වස්තු බාහිර ලෝකයේ තුල පවතිනවා කියලා. එනිසා අපිට අද ප්‍රඥප්තිය ආදී ධර්මයෝ සජීවීකරණයට ලක් වෙලා තියෙනවා. ප්‍රඥප්තිය ආදී ධර්මයෝ සජීවීකරණයට ලක් වෙලා තියෙනවා. කොහොමද සජීවීකරණයට ලක් වෙලා තියෙන්නේ? ඒ දේවල් ලෝකයේ තුල පවතින දේවල් කියලා. අම්මා කියන එක අපි මෙහි උපද්ද ගන්න දෙයක්, පනෝගත්ත නාමයක්, නාම මාත්‍රයක් නැතිනම් ප්‍රඥප්තියක්. හැබැයි ඒක ප්‍රඥප්තියකට පමණක් අපිට සීමා වෙලාද? ඒක ප්‍රඥප්තියකට පමණක් සීමා වෙලා නැහැ. ඒ දේ අපි බාහිර රූපේහි විද්‍යමාන වන දෙයක් හැටියට කල්පනා කරමු. දැන් මොකද්ද මේ සිද්ධ කළේ? විඥාණය අර නාම රූප ධර්මයන් නිස්සෘත කරගෙන පවත්නවා. මොන විඥාණයද? කර්ම විඥාණය. කර්ම විඥාණය. එතකොට දැන් ඔය කර්ම විඥානයේ නාම රූප නිස්සෘත කරගෙන පවත්නකොට නාම රූප තුල විද්‍යමාන නොවන ස්වභාවයක් විද්‍යමාන කරගන්නවා. මේක හරියට බිත්තිය ගන්න පාට ටිකක් වගේ. බිත්තිය ගන්න පාට ටිකක් වගේ. බිත්තිය පේන්නේ නැති වෙන්න ගන්න පාට ටිකක් වගේ. එතකොට බිත්තිය ඇත්තේ නැහැ චිත්‍රයක්. හැබැයි චිත්‍රයක් නැති තැනක බිත්තිය වැහෙන්න චිත්‍රයක් ඇන්ද වගේ නාම රූප නැමැති මේ ධර්මයේ වැහෙන්නට අපි ආලේප කරලා තියෙනවා අම්මා තාත්තා වටින නොවටින වස්තු ආදී ලෙස මේ ලෝකයේහි පැවැත්ම. අවතින්නට පුළුවන් කම. අන්න ඒක තමයි විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලැබනවා කියලා කියන්නේ. විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලැබනවා කියලා කියන්නේ අන්න ඒකට. එතකොට මේ කියන්නේ අර කලින් විඥාන නිසා නාම රූප උපදිනවා කියපු අවස්ථාව ගැන නෙමෙයි. මේ කියන්නේ කලින් විඥාන නිසා නාම රූප උපදවනවා කියපු අවස්ථාව නෙමෙයි. මේ කියන්නේ මේ කර්ම විඥානයේහි අද්දකීම නාම රූප ධර්මයන් නැතිින් දකින්න කියන එක. තව පැත්තකින් කියනවා නම් අපි මනෝ සංස්කාරයන් බාහිර ධර්මයන් වෙත රූපාදී ධර්මයන් වෙත පතිත කරනවා කියන එක. මේ විදිහට තමයි අපිට අද ලෝකය හම්බෙලා තියෙන්නේ. මේ ලෝකය පුද්ගල සාපේක්ෂ ලෝකයක්. පුද්ගල සාපේක්ෂ ලෝකයක් කියලා කියන්නේ අපි තමා තුළ නිර්මාණය කරගත්ත ලෝකය. ඒ තමා තුළ නිර්මාණය කරගත්ත ලෝකය අපි දකිනවා බාහිර රූපය තුළ පවත්නා දේවල් විදිහට, නාම ධර්මයන් තුළ පවත්නා දේවල් විදිහට කල්පනා කරනවා. මේක තමයි අපි ජීවත් වෙන වැරදි සහගත තැන. මෙතන තමයි අපි මෝඩකමින් අවිද්‍යාවෙන් ජීවත් වෙන තැන. මෙන්න මේ විදිහට ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ ඉක්මවා යන්නේ කියලා. මේ ඉක්මවා යන්නේ කොහොමද කියලා දේශනා කරනකොට මේ විඥානයේ නාම රූපයට ඇසුරු කරන්නට දෙන්න එපා. විඥානයේ නාම රූපයට ඇසුරු කරන්න දෙන්න එපා. ඇසුරු කරන්න දෙන්න නැත්නම් මොකද කරන්නට ඕනේ? නාම රූප නිරුද්ධ කරන්නට අවශ්‍යයි. නාම රූප නිරුද්ධ කරන්නට අවශ්‍යයි. යම් තැනකට පැමිණ නාම රූප ධර්මයෝ නිර්වශේෂ නිරුද්ධ වෙනවා නම් අන්න ඒ තැනට අපි පත් වෙ යුතුයි. එතකොට මේ කියන්නේ මැරෙන්න කියන එක නෙමෙයි. බුදුජානනාංශේ නිර්වාණ දෙකක් පනවනවා. මොකද්ද? සෝපදිශේෂ නිබ්බාණයක් පනවනවා, අනුපදිශේෂ නිබ්බාණයක් පනවනවා. සෝපදිශේෂ නිබ්බාණ කියලා කියන්නේ අපි දැන් උපදි ගැන කතා කරානේ. කන්ද උපදිය කියන එක උපදිශේෂයක් තියෙනවා. සෝපදිශේෂයි. අනුපදිශේෂ නිර්වාණ කියලා කියන්නේ ඒකත් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේලා ධර්මදේශනා කරන්නේ සෝපදිශේෂ නිර්වාණය සඳහා.
එතකොට අනුපදිශේෂ නිර්වාණය විද්‍යමාන වන දෙයක්. එතකොට දැන් මැරෙන්න කියන එක නෙමෙයි මේ නිසා මේ කියන්නේ. එහෙනම් මොකද්ද? නාම රූපයේ සිඳවන්න සිඳින්න කියලා කියන්නේ. නාම රූපය පැවතුනොත් තමයි නාම රූපය පිළිබඳව මේක පතිත කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා නාම රූප ධර්මයන්හි Nirodhe පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරා. නාම රූප ධර්මයන්හි Nirodhe පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරා. නාම රූප ධර්මයන්හි Nirodhe පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරනකොට නාම රූප ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන තැන අපි දකිනකොට නාම රූප Nirodhe තේරුම් ගන්නකොට අපිට පේනවා පුද්ගල භාවයකින් තොර හුදු ධර්ම සංතතියක හට ගැනීම සහ වැයවීම කියන එක තේරෙනවා. ඒ තේරෙනකොට මෙහි පවත්වන දේ බාහිරට ප්‍රක්ෂේපණය කරන මෝඩකම අපි සිද්ධ කරන්නේ නැහැ. මේ පැත්ත ඇති කරගත්ත දේ බාහිර රූපයට ප්‍රක්ෂේපණය කරන මෝඩකම අපි සිද්ධ කරන්නේ නැහැ. හේතුව අපි දකිනවා නාම රූප ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා. නාම රූප ධර්මයන්ගේ Nirodhe තිබෙනවා නම් යම් තැනක එළඹ සිටි නුවණක් විදිහට තියෙනවා නම් නාම රූප Nirodhe ප්‍රතිවේධ කරලා ඒ තැනක මේ විඥානයේ කර්ම විඥානයේට පැවැත්මක් නැහැ. කර්ම විඥානයේ පැවැත්ම පේන්නේ හැම වෙලාවකදීම අරහි ප්‍රතිෂ්ඨාව ලැබුවොත්. අහස චිත්‍රාඳින්න බෑනේ. පාට ටිකක් අරගෙන අහස ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ප්‍රතිෂ්ඨාවක් ලබන්නට ඕනේ. එතකොට තමයි චිත්‍රය පේන්නේ. පාට ටිකක් විත්තියක හෝ යම් කිසි ස්ථලයක අපි ප්‍රතිෂ්ඨාව ලැබුවොත් තමයි අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් ප්‍රතිෂ්ඨාවක් නැත්තම්, ඒ කියන්නේ පිහිටා සිටින්න තැනක් නැත්තම්, අහස චිත්‍ර අඳින්න බෑ වගේ මේ කර්ම විඥාණයට ඇසුරු වෙන්න තැනක් ඇත්තේ නැහැ. සරියුත්තර මහසේ අනේ පිණසිටුමාට කරපු අවවාදය ඔබට මතකයේ ඇති. අනේ පිණසිටුමා රෝගාතුර වෙලා ඉන්නකොට ගැහැවිය විඥාණයට ඇස ඇසුරු නොවේවා. රූපය ඇසුරු නොවේවා. චක්කු විඥානය ඇසුරු නොවේවා. චක්කු සංපස්සේ යක්කු සංපස්සේ උපන් වේදනාව මෙහාදී ධර්මය ඇසුරු නොවේවා කියලා මේකින් එකට දේශනා කරනවා. එතකොට මේ මොකද්ද මේ ඇසුරු කරන්නට එපා කියලා කියන්නේ? විඥානය කොහොමද මේ දේවල් ඇසුරු කරගෙන පවතින්නේ? ඇස ඇසුරු කරනවා, රූපය ඇසුරු කරනවා, විඥානය විඥානය ඇසුරු කරනවා. මේ කර්ම විඥානය අර ධර්ම සංතතිය අර නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේම ඔබට ඔබ දැනගනු ලබන ලෝකයේ බාහිර දකින්න පුළුවන්කම තියෙනවා කියන්නේ. දැනගනු ලබන ලෝකයේ බාහිර දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ තණ්හා කරන්නේ හැම වෙලාවකදීම ඇත්තටම පෙනෙන දෙයට නෙමෙයි. ඔබ තණ්හා කරනු ලබන්නේ හිත පැත්තෙන් ඒ පිළිබඳව දක්වන දෙයට එක්ක. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වේ. ඔබ තණ්හා කරන්නේ ඒ දැකපු දේ පිළිබඳව ඔබ දැනගන්න විදිහත් එක්ක. එතන තමයි තණ්හා කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ඔබ අර රූපේ පැත්තෙන් දකිනකොට ඒකේ වටිනකම ඔබ තණ්හා කරනවමයි ඒ රූපෙට. එතකොට අර වෙනස් වෙන රූපේ වෙනස් වෙනකොට ඔබට පේනවා කැමති වෙන දේ වෙනස් වෙනවා කියලා. එතනදී දුක ගේන්නේ. එතනදී දුක ගේන්නේ රූපය වෙනස් වීම කියන දේ. ලෝකෙ දුක නැහැ. පිනතුනේ මේක හරියට කැලේක තියෙන ගහක් දිරල යනවා වගේ දෙයක්. තනකොළ ගස් මැරල යනවා වගේ දෙයක්. එක රූපය කියන දේ වෙනස් වෙනවා කියන එක ලෝකෙ ධර්මයක්. ඒකට කියන්නේ ජරා ධර්ම, මරණ ධර්ම කියලා. ඒවා ජරා දුක් මරණ දුක් කියන්නේ. ඒවා ජරා ධර්ම මරණ ධර්ම. මේ රූපය හටගෙන නැති වෙනවා කියන එක ඒක ජරා මරණ ධර්මයක්. ඒක දුක නෙමෙයි. හැබැයි විඥානයේ නාම රූපේ පිහිට ලබලා තියෙනකොට ඒක දුකක්. ඇයි? ඔබට පේනවා විඥානයේ නාම රූපේ පිහිට ලැබුවාම නාම රූප දෙක පේනවා සත්‍යයක් කියලා. දරුව කියලා පේනවා. දැන් ඒක දිරනකොට අන්න ඔබට දුක එනවා. දැන් ඒක නැති වෙනකොට ඔබට මරණ දුක එනවා. ඒකට ජරා මරණ දුක එන්නේ ලෝකේ අපි ජරා මරණ ආදී දුක් විඳින්නේ අර විඥානයේ නාම රූපෙහි පිහිට ලැබීම නිසා මිසක ඒ දේවල් නැතිවීම නිසා එන දුකක් විදිහට නෙමෙයි. අන්න ඒ නිසා තමයි නාම රූප ධර්මයන් සංසිඳීමට ආයුත්තේ. නාම රූප ධර්මයන් Nirodhayට පත් කළ යුත්තේ. නාම රූපයන්ගේ Nirodhaya සාක්ෂාත් කළ යුත්තේ. නාම රූප Nirodhaya කියලා කියනකොට නාම රූප Nirodhaya කියලා කියන්නේ ඒක නුවණක්. ඒක හරියට
දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ආදී ලෙස කතා කරන නුවණක් වගේ. දිට්ඨේ දිට්ඨමත්තං කියලා කියන්නේ දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වෙනවා කියලා කියනකොට, ඒ දැකීම දැකීම මාත්‍රයක් පමණක් වෙනකොට ඒක නුවණක්. පවත්නා යථාර්ථය තමයි ලෝකේ. හැබැයි පවත්නා යථාර්ථය පිළිබඳව දන්නා නුවණ තමයි දිට්ඨේ දිට්ඨමත්තං භවිෂ්‍යති කියලා කියන්නේ. දැකීම දැකීම මාත්‍රයක් පමණක් වන්නේ කියලා කියන්නේ. ඒකට දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වෙනකොට අර කර්ම විඥාණයෙන් දැනගත්ත දේ දකින දේහි පේන්නේ නැති වෙනකොට, කර්ම විඥාණයෙන් දැනගත්ත දේ දකින දේහි පේන්නේ නැති වෙනකොට අපිට කොයි වෙලාවකවත් දකින රූපය වෙනස් වුණා කියලා එක තුලින් දුක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? අපි දැනගන්න දේ පතිත කරලා නැහැ. ඒ නිසා රූපය තුල ඊයේ හිටපු කෙනා අද ලෙඩ වෙන්නට පුළුවන් කමක් නැත්තේ. රූපේ යථාර්ථය තේරුම් ගන්නකොට ඊයේ හිටපු කෙනා අද ලෙඩ වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඊයේ හිටපු කෙනා අද මරණයට පත් වෙන්නට පුළුවන් කමක් නැත්තේ. ඇයි? රූපය තුල එහෙම දෙයක් තිබුණේ නැති නිසා. ඊයේ හිටපු පුද්ගලයා අද ලෙඩ වෙන්න පුළුවන්කම තියෙන්නේ, ඊයේ හිටපු මනුස්සයා අද මැරෙන්න පුළුවන්කම තියෙන්නේ පින්තුනි. හැම වෙලාවකදීම විඥානයේ හි අත්දැකීම බාහිර නාම රූපයේ වෙත පතිත කළාට පස්සේ, බාහිර නාම රූපයේ පැත්තට දැම්මට පස්සේ, එතකොට බාහිර නාම රූපයේ වෙත මේක සම්ප්‍රේෂණය කරලා අපි විඥානයේ හි අත්දැකීම විඳිනවා නම් මේක පණවන්න පුළුවන් තරක් නෑ. පරන්න පුළුවන් තරක් නැහැ කියලා කියන්නේ ඔය අපි හදාගත්ත දේ, ඔය චිත්‍රය gadollalak නැහැ, වැලිවලක් නැහැ, සිමෙන්තිවලක් නැහැ. ඔය ඇඳලා තියෙන චිත්‍රේ gadollalවත්, වැලිවලවත්, සිමෙන්තිවලවත් ඔය චිත්‍රේ නැහැ. හැබැයි චිත්‍රයක් නැද්ද එහෙනම්? නැහැ, චිත්‍රයක් පේනවා. ඒක තමයි විඥානයේහි අද්දකීම මායාකාරයේ ස්වභාවයකට උපමා කොට දක්වන්නේ. මායූපවංච විඥානං කියලා කියන්නේ මායාවක් වගේ හරියට. මායාව කියන්නේ යථාර්ථයක් විදිහට පවත්නා දෙ නෙමෙයි. හැබැයි එහෙම එකක් නැද්ද? පේන්නේ නැද්ද? එහෙම එකක් පේනවා. ඒ වගේ විඥානයේහි අත්දැකීම බහැර නාම රූපයේ වෙත ප්‍රක්ෂේපණය කිරීම තුළ මේ ලෝකයේහි පැවැත්ම අපිට පෙන්ලා තියෙනවා. ඒකට මේ ලෝකයේ පැවැත්ම අපිට නිර්මාණය කරලා තියෙන්නේ මේ ආකාරයට. එහෙනම් ඒක නැති කරන්න ඕනේ නම් අපි අර නාම රූපයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. විඥානයේහි අත්දැකීම නාම රූපයේ වෙත ප්‍රක්ෂේපණය කරන එක නතර කරන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යත් ආපෝච තේජෝ වායෝ නදාදති. එතකොට යම් තැනක ආපෝ පඨවි තේජෝ වායෝ එතන යෙදෙන්නේ නැත්තම්, යම් තැනක ඒක පිහිටන්නේ නැත්තම්, දැන් සතර මහා ධාතු රූපයේ තුල විඥානය පිහිට ලබන්නේ නැත්තම් එතකොට මොකද්ද වෙන්නේ? සතර මහා ධාතු තුල විඥානයේ පිහිට නොලබනකොට ඒ ධර්මයන් ඇසුරු කරගත්ත දේවල් විදිහට එතන පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රූපේ පැත්තේ අම්මා තාත්තා දුව පුතා වටිනන වටින වස්තු මේ විදිහට පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි මේ ආපෝ පඨවි තේජෝ ආයෝ කියන මේ ධාතුන්ගේ පැවැත්ම පිළිබඳව අපිට යම් තැනක යෙදීමක් නැත්තම්, විඥානයේහි අත්දැකීම ඒ මත පතිත වීමක් නැත්නම්, ඒ මත පතිත කිරීමක් නැත්නම්, ඒ මත පතිත කිරීමක් නැති කල්හි මේ සංසාරයේහි පැවැත්මක් යාට පේන්නේ නැහැ. සසර වට සංසාර වැසිවල පැවැත්මක් පේන්නේ නැහැ. ඒ සසර වැසි නතර වෙනවා. සංසාර වර්තනය නතර වෙනවා. එතකොට එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානයේ මෙහි පිහිට ලබන්නේ නැති වෙනකොට නාම රූපය නිර්වශේෂයේ මොකද්ද වෙන්නේ? නිරෝධයටපත් වෙනවා. නාම රූපේ නිර්වශේෂ නිරෝධයටපත් වීම කියලා කියන්නේ ආකාර දෙකකට නාම රූපේ නිර්වශේෂ නිරෝධයටපත් වෙනවා. මොකක්ද ආකාර දෙක? පළවෙනි එක තමයි වර්තමානයේහි නාම රූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. අනිත් එක තමයි අනුත්පාද වශයෙන් නාම රූපයන්ගේ නිරෝධය සාක්ෂාත් කරනවා. වර්තමානයේහි නාම රූප ධර්මයන් නිරෝධයට පත්වීම සාක්ෂාත් කරන, අනාගතයේහි නාම රූප ධර්මයන් අනුත්පාද වශයෙන් නිරෝධයට පත් කරනවා. ඒ කොහොමද? දැන් අපි මුලින්ම කෙටියෙන් සඳහන් කළා රූපේ උපදින්නේ ඇයි කියලා. රූපේ උපදින්නේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන අතීත හේතු ටිකක් නිසා.
රූපය උපදින්නේ අවිද්‍යාව කර්ම තණ්හා කියන අතීත හේතු ටිකක් නිසා. ඒ කියන්නේ යම් කිසි කර්ම නිමිත්තක් අවිද්‍යාවෙන් සංස්කරණය කළ අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්ම නිමිත්තකට තණ්හා කරලා තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට බැසගත්තේ. මව් කුසකට ප්‍රතිසන්දි විඥානය බැසගත්ත නිසා තමයි එතන ඕජාසාරය අරගෙන මේ රූපේ මේ විදිහට සකස් කරන්නේ. උපතේ සිට මරණය දක්වාම නැවත නැවත ඇස්සාදී ඉන්ද්‍රිය ධර්මයන් නැවත නැවත උපදවනවා නම් නැවත නැවත විඥාණය මගින් ඒ දේවල් සකස් කරනවා නම් ඒකට හේතු තුනක් තියෙනවා. මොනවාද හේතු තුන? අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන හේතු තුන. ඒ හේතු තුන දැන් ඇත්තේ නැහැ. ඒකයි විශේෂත්වය. අඹ ඇටයක් නිසා අඹ ගහක් පැලවෙනකොට අඹ ගහේ අඹ ඇට ඇත්තේ නැහැ. දැන් අඹ ගහක් තියෙනවා. හැබැයි මුලින් අඹ ඇටේ නොතිබුණා නම් අද අඹ ගහක් නැහැ. ඒ වගේ අතීත හේතු ටික නිසා අපිට වර්තමානයේහි ඵලයක් පේනවා. වර්තමාන ඵලය ඇතුලේ අතීත හේතු ටික නැහැ. ඒ නිසා අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටික මේ දැන් මේ වෙලාවේදී මේ ඇහැ කියන තැන තියෙනව නෙමෙයි. රූපය හැදෙන තැන තියෙනව නෙමෙයි. ඒ නිසා ඒක දකින්න එපා. දැන් තියෙන දෙයක් හැටියට. ඒක කොයි විදිහටද ප්‍රත්‍ය වෙලා තියෙන්නේ? අඹ ඇටේ අඹ ගහට ප්‍රත්‍ය වීම වගේ. ඒක හරියට විඥාණය මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වෙච්ච හේතුව. ඒ බැසගත්ත නිසා තමයි නැවත නැවත ඒ විඥානයේ නාම රූප ධර්මයට ප්‍රත්‍ය වෙමින් පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට වර්තමාන උපස්තම්භක හේතුවක් විදිහට පවතින මොකද්ද? ආහාර රූපේ. ආහාර රූපේ කියලා කියන්නේ මේ කබලින්කාර ආහාර රූපේ නැතිනම් තව විදිහකින් කියනවා නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප ධර්මයන්. එතකොට මේ රූප ධර්මයන්ගේ පැවැත්ම. එතකොට දැන් මේක නිරෝධයට පත්වීම පිළිබඳව කතා කරනකොට අපි අවිද්‍යා නිරෝධා, තණ්හා නිරෝධා, කම නිරෝධා, රූප නිරෝධෝ කියලා කතා කරනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික නිසා රූපේ නැති වෙනවා. ඒ කොහොමද ඒ රූපේ නැති වෙන්නේ? ඒ රූපේ නැති වෙන්නේ පින්නතුනේ අද වර්තමානයේහි මේ රූපේ ඇසුරු කරගෙන අර විඥානයේහි අද්දකීම රූපේ පැත්තේ දකින මෝඩකම අයින් කළොත්, ඒ අවිද්‍යාව අයින් කළොත් කර්ම රැස් කරගන්න පුළුවන් කමක් නැහැ. කර්ම රැස් කරගන්න නැත්නම් තණ්හාවෙහි යෙදීමක් නැහැ. එතකොට අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක වෙන්නේ නැහැ. ඒකට කියන අනුත්පාද නිරෝධය කියලා. ඒ වගේම වර්තමාන ආහාරජ රූපයේහි නිරෝධයක් තියෙනවා. වර්තමාන ආහාරජ රූපයේ නිරෝධයක් තියෙනවා. මොනවාද? වර්තමාන ආහාරයේහි නිරෝධය තමයි ආහාර නිරෝධ. ආහාරයේහි නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ වර්තමාන වූ මේ රූපේ බිඳී යෑම නිසා. වර්තමාන ඇස බිඳී යෑමෙන් රූපේ බිඳී යෑමෙනුත් මේක නිරෝධයටපත් වෙනවා. වර්තමාන උපස්තම්භක හේතු නැති වෙනකොටත් නැති වෙනවා. ඒ වගේම අර අතීත හේතු ටික කියලා අපි කතා කළා වගේම වර්තමානයේ හදාගන්න හේතු ටික නැති වෙනකොට අනාගතේට උපදින්නේ නැහැ කියන එකක් තියෙනවා. මේක සරලව ඔබට තේරුම් ගන්න මතක තියාගන්න කරුණු දෙකයි. එකක් තමයි අද හේතු ටික දුරු කරලා අනාගතයට ප්‍රතිසන්දි විදිහට යන්නේ නැහැ කියන එකත්, ඒ වගේම මේ හේතු ටික නිසා හටගත්ත ධර්මය මේ මොහොතේ නැතිව යනවා කියන එකත්, බිඳි බිඳි යනවා කියන එකත් දකින්නවා කියන දෙකක් තියෙනවා. ඒ විදිහටමයි වේදනාවට අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ. වේදනාව උපදින ස්පර්ශ ප්‍රත්‍යේ. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා නැති වෙනකොට අනාගතයට ප්‍රතිසන්දි පිණිස යන්නේ නැහැ. වර්තමාන ස්පර්ශ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරනකොට අපිට වේදනාව නිරුද්ධ වෙනවා කියන එක පේනවා. වේදනාව නිරුද්ධ වෙනවා කියන එක පේනවා. සංඥාව, සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක පේනවා. අවිද්‍යා, කර්ම, තණ්හා ටික නැති වෙනකොට අනාගතයට යනවා කියන එක පේනවා. වර්තමාන නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන එක පේනවා. එතකොට මේ වර්තමානයේ තුල හටගත් ධර්මය වර්තමානයේ තුල නිරුද්ධ වෙන බවත් අපිට දැක්කින්න පුළුවන්කම තියෙනවා. අනාගතයට අනුත්පාදයට යනවා කියන ස්වභාවයත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පින්නතුනේ අනාත්ම ධර්මතාවයක හට ගැනීම සහ වැයවීම කියන ස්වභාවය. එතකොට දැන් මේ ධර්මය නැතිනම් විඥානයේ මෙහි පිහිට නොලැබීම කියන දේ මේ විදිහට මේ නිරෝධය සාක්ෂාත් කිරීම තුළ සිද්ධ වෙනවා නම්
අද දවසේදී ප්‍රායෝගිකව අපි අපේ මනස ඒ තුළ පිහිටවීමේදී අපි කෙසේ කටයුතු කළ යුතුද? අද දවසේදී අපි ප්‍රායෝගිකව ඒ තුළ අපේ මනස පිහිටවන්නට කටයුතු කරනකොට අපිට ප්‍රායෝගිකව ඒ මනස එතන පිහිටවන්නට පුළුවන්කම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති සම්මස්සනයන්ගේ අපේ සිත පැවැත්වීම තුළින්. ඒකට කියනවා සම්මස්සන ඥානය කියලා. අපි සම්මර්ෂණය කළ යුත්තේ, අපි මානසිකාරයේ පැවැත්විය යුත්තේ, අපි මෙනෙහි කළ යුත්තේ මොනවාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. අපි අනිත්‍ය වශයෙන් දැක්ක යුත්තේ මොනවාද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාන. අනිත්‍ය වශයෙන් දැක්කිනකොට ඔබ කොහොමද අනිත්‍ය දැක්ක යුත්තේ? අනිත්‍යයි කියලා මෙනෙහි කළ යුත්තේ කොහොමද? එනතුනේ අනිත්‍යයි කියලා ඔබ මෙනෙහි කළ යුත්තේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස සත්තංගමෝ, ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්තංගමෝ. මෙන්න මේ විදිහටයි ඔබ අනිත්‍ය වශයෙන් දැක්ක යුත්තේ. ඉති රූපං ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ, ඉති රූපං මේකයි රූපේ. එතකොට රූපේ කියනකොට දැන් ඔබට අවබෝධ වෙන්නට ඕනේ රූපේ කියලා කියන්නේ අර සංකල්පමේ වශයෙන් ගොඩනගාගත් තැනක ඔබට පේන අම්මා තාත්තා ගෙවල් දොරවල් වූ රූප නෙමෙයි. රූපේ කියනකොට ඔබට මේ පේන ඒ විදිහට ප්‍රඥප්තියෙන් සජීවීකරණයට ලක් කරගත්ත අම්මා තාත්තා ආදී වශයෙන් ග්‍රහණය කරගන්න රූපේ නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් මොකද්ද මේ රූපය? මේ රූපේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. සතර මහ ධාතුව සහ සතර මහ ධාතුව නිසා පවත්නා රූපේ. ඇහැටනම් ඇහැට පෙනෙන වර්ණ සටහන. ඇහැනම් ඇහැට පෙනෙන වර්ණ රූපේ. එතකොට මේ වර්ණ රූපය ස්වභාවයේ විදිහට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒ වගේම මේක රූපී ධර්මයක්. ඒක රූපයක්. එතකොට රූපයේ ඇතුලේ නානත්වයක් නැහැ දැන් ඔබට. නානත්වයක් කියලා කිව්වේ දැන් වටිනා රූප, නොවටිනා රූප, අම්මා තාත්තා දරුවෝ අඳුනන අය, නාඳුනන අය වෙන රූප, එහෙම රූප නැහැ. රූපේ එකයි. මොකද්ද? ඇහත් නම් වර්ණ රූපයක්. ඇහැට වෙන්නේ රූප ආයතනේ. අන්න ඔබ රූපේ ඉස්සෙල්ලා පරිග්‍රහණය කරනවා. අනිත්‍යයි කියලා කියන්නේ මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලම මේක නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා බලන එක නෙමෙයි. අපි තේරුම් ගන්න තොන ඉස්සෙල්ලම අපි තේරුම් ගන්නවා ඉති රූපං, මෙන්න මේකයි රූපේ කියලා කියන්නේ. එතකොට ඇහැට පෙනෙන රූපේ, කනට ඇහෙන ශබ්ද රූපේ, රූපේ පිළිබඳව අපි පරිග්‍රහණය කරනවා. එතකොට අපිට පේනවා වටින නොවටින භවෙන් තොරව හුදු මෙබඳු වූ රූපයක්. එතකොට අන්න ඒ රූපේ ඉපදුනේ කොහොමද? ඒ රූපේ ඉපදෙන්නට හේතු දිහා බලනකොට අපිට පේනවා මේ ආයතන හැදුනේ කොහොමද කියන එක. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියලා අපි කතා කරපු අර හේතු ටික ගැන අපිට මෙනෙහි කරන්න පුළුවන් මේ විදිහටයි හටගත්තේ. එතකොට නැති වෙන්නේ කොහොමද? මේ හේතුන්ගේ නැතුව යෑමෙන් මේ ධර්මයේ බිඳියනවා. මේ හේතුන්ගේ නිරෝධයෙන් හේතු නැති වෙලා යනකොට මේ ධර්මය නැති වෙලා යනවා. එතකොට ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස සත්තංගම. මේ රූපයයි, මේ රූපේ හට ගැනීමයි, මේ රූපේ වැයවීමයි. මේ විදිහට අපි රූපේ පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරනවා, නුවණින් විදර්ශනා වර්ධනවා, අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ වගේම ඉති වේදනා, ඉති වේදනාය සමුදය, ඉති වේදනාය අත්තංගම. මේකයි වේදනාව, මේකයි වේදනාවේ හට ගැනීම කියලා අපි වේදනාව පිළිබඳව දකිනවා. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ නැමැති හේතු නිසා ඉපදුනේ. මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පංචකය අපි අනිත්‍ය වශයෙන් දකිනවා. එකින් එකට අරගෙන අපි මානසිකාර්යය පවත්වනවා. පළවෙනි අධ්‍යයන තමයි ඔබට මේ මානසිකාර්යය පැවැත්වීම. ඒක අනුමානඥානකින් කරන්නේ. මේක එකපාර ප්‍රත්‍යක්ෂ වෙලා ඔබට පේන්නේ නැහැ. අනුමානඥානයකින් ඉඳලා ඔබ මේක පිළිබඳව මෙනෙහි කිරීම කරනවා, සම්මර්ෂණය කරනවා. මේකයි නේද රූපේ කියලා කියන්නේ. ඇහැට ඔබට අද පුද්ගල භාවයකින් ඇසුරු වෙන රූපේ කියන තැන තියෙන ස්වභාවය පිළිබඳව ඔබ නැවත 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 නුවණින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබ නැවත නැවත ඉති රූපං කියලා දකිනකොට, හොඳට රූපේ පරිග්‍රහණය වෙනකොට, ඒ රූපය හටගත්තේ මෙන්න මේ විදිහටයි කියලා ඉති රූපස්ස සමුදයෝ කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ රූපේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා ඉති රූපස්ස අත්හංගමෝ කියන එක දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට රූපය හටගත්ත විදිහත් රූපෙහි අස්තංගමයේ පිළිබඳවත් ඔබට මානසිකාරය කිරීම තුළින් අර විඥාණයට නාම රූපෙහි උපස්තම්භක භාවය ලබා නොදී ඉන්නට පුළුවන්කම තියෙනවා. කර්ම විඥාණයට නාම රූපෙහි උපස්තම්භක භාවය ලබා නොදී ඉන්නට පුළුවන්කම තියෙනවා. ඇයි? නාම රූප ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දක්වා නොවන
නැවත 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 භාවිත කරන නිසා. එනිසා ඔබ අප්‍රමාදී වේ යත්තේ අන්න එතනට ඔබේ මනස කොහොම හරි පත් කරගන්නට. ඒ විදිහට තමයි ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදයේ තුල අපි අපේ මනස භාවිත කරන්නට පටන් ගත යුත්තේ. එනිසා අනිත්‍ය පිළිබඳව නැවත නැවත මනස්තිකාරය වඩන්න. නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත ඔබේ සිතින් ඒ රූපාදී ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව නැවත නැවත හොඳින් ලක්ෂණ විදිහට පරිග්‍රහණය කරන්න. එතකොට ඒ කිරීම තුළ අපිට පුළුවන්කම තියනවා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න, භාවිත කරන්න. ඒ තුළ විඥාණයට නාම රූපයේහි අත්දැකීම, නාම රූපයට විඥාණයේහි අත්දැකීම ප්‍රක්ෂේපණය නොකර ඉන්න තැනට අපේ මනස පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙතෙන් මේ විදිහට අප්‍රමාදී වේ සඳහා උත්සාහවත් වන්නට කියලා ඔබ සියලු දෙනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේදී පවත්නා තත්ත්වය අනුව අපිට වෙනදා දේශනවලදී කරන ප්‍රශ්න ගැටළු සාකච්ඡාව සිදු කරන්නට වන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා මෙතකින් දේශනාව අවසන් කරන්නට කල්පනා කරගන්න වටිනා කියන කුසලයක් හැමදෙනාම සිදු කරගත්තේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා තායිලන්තයේ වාසය කරන සුබෝධිනීන වන්තිකා මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ නමින් මිය පරලෝක ගිහිල්ලා මෙලොව වශයෙන් හෝ සංසාරික වශයෙන් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාතිවරයෙක්ගේම මේ පින තමන් කළ පිනක් මේ සතටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්තා. ඒ ඥාතීන් තමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන සුබෝධිනී නුවන්තිකා මහත්මියටත්, ඒ වගේම බලාපොරොත්තු වෙනවා සුජීවරත් සිටින දෙමව්පියන් වන යමුනා මේ ගහපොළ මෑණියන්, ඒ වගේම චන්ද්‍රාවතී මෑණියන් සහ මෑණිවරු දෙපළට ආශිර්වාද කරන්නට, ගාමිණී විජේසිංහ සහ විමලදාස පියවරු දෙපළටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සියලු දෙනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් අපවත්ී වදාළ තේක්කවත්තේ ඉන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ අපවත්ී වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට, තේක්කවත්තේ ඉන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේට මේ කුසල ධර්මයන් හේතු උපනිශ්‍රේ වීමෙන් උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ පරමාර්ථ නිදියට තබාගෙන තිබෙන යමුනාමි ගහපොළ චන්ද්‍රාවතී මෑණියන් කියන මෑණිවරු දෙපළටත්, ගාමිණී විජේසිංහ සහ විමලදාස කියන පියවරුන් දෙපළටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, දායකත්වයෙන් කටයුතු කළ සුබෝධිනී නුවන්තිකා මහත්මිය ඇතුළු ඒ පින්න සෑම සියලු දෙනාටත්, ඒ වගේම තාක්ෂණික වශයෙන් සහාය ලබා දුන්න විශ්ව මහත්මයා සහ ආරාධනා කරලා හැමදාම බොහොම වෙහෙස මහන්සියෙන් මේ සියලු කටයුතු සංවිධානය කරන උද්‍යානය උනන්තන මෑණියන් ඇතුළු සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. හැම දිනකටම මේ සියලු කුසලයන් නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් සාදු 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 සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, අද දවසේ අපගේ අනුකම්පාවෙන් පින්න ස්වාමීන් වහන්සේ ආශ්‍රනික තත්වයක දීපවා අපගේ අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනා වටිනා ධර්ම දේශනාවක් පවත්වමින් අපේ ජීවිතය ලස්සන කරගන්න ඔබ වහන්සේ කරන කැපවීමට අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේටත් උතුම් තිසරණ අනන්ත ආශිර්වාදයෙන්
යෝගීන් රැස් කරගන්න යදුණු පුණ්‍ය ධර්මෙන්දී ආශිර්වාදින් පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු එවැගින් අපේ පින්නත සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ වහන්සේ තායික මිනිසුපත් භාවයට පත් වෙත්වා ඔබ වහන්සේටත් මේ උතුම් ධර්මයේ මේ ජීවිතයේදීම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස අප්‍රමාණ පින්න වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස වන්දනා කරන්න ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ ඕකාස කමාමි